දැන් මේ දිනවල තියෙන ජනප්‍රියම මාතෘකාව තමයි IMF එක සහ IMF එකෙන් අපේ රටට ලැබෙන ණය මුදල අනුමත වීම පිළිබඳව තියෙන ප්‍රීතිය. මේ ප්‍රීතිය විශේෂයෙන් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිහිටෙන් ආණ්ඩුව ගැට ගහගෙන යන ආණ්ඩුවේ කණ්ඩායම් වලටයි තමයි මේ ප්‍රීතිය විශේෂයෙන්ම තියෙන්නේ. දැන් මම ඔබට පෙන්නන්නම් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ගරු සංවිධායකවරුන් බලයලත් නියෝජිතවරුන් සහ පළාත් පාලන අපේක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු සියලුම ක්‍රියාකාරීන් වෙත එක්සත් ජාතික පක්ෂයෙන් ක්ෂණික දැනුම් දීමක් කරලා තිනවා. අද දින අතිගරු ජනාධිපතිතුමා විසින් IMF ණය ආධාර ලැබීම සම්බන්ධයෙන් පෙරවරු 10:30ට පමණ වන විට මාධ්‍ය මගින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. එම අවස්ථාව මාධ්‍ය මගින් ප්‍රචාරය වන විට තම නිවෙස්වල සිට පමණක් රතිඤ්ඤා දැල්වීමට සූදානම් වන්න සැලකිය යුතුයි. නගර මැදේ ප්‍රධාන ස්ථාන හන්දිවල මෙම කටයුතු කිරීමෙන් වළකින්න ප්‍රියංකා ගුණතිලක කියලා නිලධාරී මහත්මියක් විසින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ඡන්ද අපේක්ෂක මහත්වරුන්ට ක්‍රියාකාරීන්ට දැන් පණිවිඩයක් යවලා තියෙනවා. දැන් මේක මාර විහිළුවක්. දැන් IMF ණය මුදල අනුමත වීමත් එක්ක ගෙවල් වල ඉඳලා රතිඤ්ඤ පත්තු කරලා රටට ලොකු සංදර්ශනයක් පෙන්වන්න කියලා තමයි දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිතුමා නායකත්වයේ දරන එක්සත් ජාතික පක්ෂයෙන් මේ තමන්ගේ ක්‍රියාකාරීන්ට මේ පණිවිඩය යවලා තියෙනවා. මේක වාක්‍යයෙන් කියන්නේ. එතකොට ඒකේ විශේෂයෙන් සඳහන් වෙනවා මෙම රතිඤ්ඤා පත්තු කිරීම හන්දිවල නගරවල ජනතාව ගැවසෙන ස්ථානවල පත්තු කිරීමෙන් වළකින්න කියලාත් කියලා තියෙනවා. මේකේ අදහස් දෙකක් වෙනවා. එකක් තමන්ගේ ගෙදර රතිඤ්ඤා පත්තු කරගත්තත් නම් කවුරුවත් මේවට ප්‍රශ්නයක් කරන්නේ නැහැ. හැබැයි ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම් ගිහිල්ලා හන්දිවල නගරවල ජනගහනයේ ඉන්න තැන්වල රතිඤ්ඤා පත්තු කෙරුවොත් නම් හොඳටම ගුටි කාගෙන තමයි යන්න වෙන්නේ. ඒකත් ඒ කතාව මම මෙතනදී කියන්න ඕනේ. දැන් මේක හරි මංගල කාරණයක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එතුමාගේ ආණ්ඩුව සලකනවා. එතකොට දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් IMF එකෙන් අපිට ණය හම්බෙන්නේ 17 වෙනි වතාවට. මේ අපේ රටට මේ ණය ලැබෙන්නේ 17 වෙනි වතාවට. එතකොට 16 වෙනි වතාවට රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙලා ඉන්න කාලේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ 16 වෙනි වතාවට ලැබුණා. එතකොට එහෙමනම් ඒ වෙලාවෙත් රතිඤ්ඤා පත්තු කරන්න එපා. එතකොට 16 වතාවක් පත්තු නොවිච්ච රතිඤ්ඤා 16 වතාවක් පත්තු නොකරපු රතිඤ්ඤා 17 වෙනි වතාවට අද රතිඤ්ඤා පත්තු කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පක්ෂයෙන් සියලුම ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ට දැනුම් දීලා තියෙනවා. හැබැයි ණය මුදලක් අරගෙන මෙහෙම ප්‍රීති වෙනවා නම් ඒතොර අපි අහන්නේ මේ ණය ගෙවන වැඩපිළිවෙලක් අපේ රටට නැද්ද? දැන් සාමාන්‍යයෙන් IMF එකේ ණය ගත්තාම මේගොල්ලෝ උදන් අනනවා වෙනත් පාර්ශවවලුත් ණය ගැනීමට ඒක සුසුකමක් වෙනවා කියලා. එතකොට දැන් මේ ණය ගැනීමෙන්ද මේ ජනාධිපතිවරයා සමත් වෙලා තියෙන්නේ. එතකොට මේ ණය ගැනීම කියන කාරණයෙන්ද මේ ආණ්ඩුව පාස් වෙලා තියෙන්නේ. හැබැයි ණය ගැනීම කියන කාරණයෙන් මේ ජනාධිපතිවරයා පාස් වෙනකොට මේ ආණ්ඩුව පාස් වෙනකොට රටේ සමස්ත ජනතාවගේ කුසගින්න මන්දපෝෂණය දරිද්‍රතාවය පහසුකම් ජනතාවගේ සුබ සාධනය කියන කාරණාවලින් මේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් පේල් කියන කතාව අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒක අපි නෙමෙයි කියන්නේ. මේ අද දවසේ පත්‍ර වාර්තාවල තමයි මේවා කියන්නේ. 3 වෙනි ශ්‍රේණියේ සිසුන්ගෙන් 104ක් උදේට බඩගින්නේ. 109ක් දවල්ට බඩගින්නේ. එතකොට ලෝක ආහාර වැඩසටහන කියනවා ලංකාවේ 82ක් 3 වේල කන්න එදා වේල කන්න බැරි මට්ටමට අද අසරණ වෙලා ඉන්නවා කියලා කියනවා. මේක අපි නෙමෙයි කියන්නේ ලෝක ආහාර වැඩසටහන. එතකොට 148ක් අපේ රටේ ඉන්න පවුල් වලින් තමන්ගේ ඒ ආහාර අවශ්‍යතාවය පිරිමහ ගන්න ණයට ණය වෙලා එක්කෝ ඉඩමක් මොන හරි දෙයක් දීපලක් විකුණලා ණය වෙලා කඩේකට ව්‍යාපාර ස්ථානයකට ණය වෙලා පුද්ගලයෙකුට ණය වෙලා අපේ රටේ පවුල් වලින් 148ක් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නවා කියලා කියනවා. එතකොට අපේ රටේ ජනතාවගෙන් 43ක් අධ්‍යාපනය සෞඛ්‍ය වියදම් ඒ ජනතාවගේ තියෙන අධ්‍යාපනික අවශ්‍යතාවයන් සෞඛ්‍ය අවශ්‍යතාවයන් සියල්ල මේ වෙනකොට කැප කරලා ඉවරයි. ලෙඩට අමාරුවට අසනීප වලට සෞඛ්‍ය ගැටලුවට කරන ප්‍රතිකාර නවත්තලා තියෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදුර නවත්තලා තියෙන්නේ. ඒ සම්පූර්ණයෙන් අපේ රටේ පවුල් වලින් 143ක් තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සහ අධ්‍යාපනික අවශ්‍යතාවයන් කැප කරලා ඔවුන්ගේ එදා වේල රැක ගන්න මට්ටමකට අදපත් වෙලා කියන කතාව මේ අවස්ථාවේදී කියනවා. එතකොට අපි මීට කලින් අපි කතා කළා. මේ ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කළා. මන්ද පෝෂණය ගැන කතා කළා. මේවට මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව මේවට hina වුණා. ඉතින් ඒ නිසායි අපි කියන්නේ ණය ගැනීම කියන කාරණයෙන් පාස් වුණාට ණය ආපහු ගැනීම කියන කාරණය සහ මහජන සුබ සාධනය කියන කාරණා වලින් මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඩොලර් හිගේ. ණයට අරගෙන ඩොලර් ටිකක් මේ ආර්ථිකයට දාලා ඒ රුපියලේ වටිනාකම කෘතිමව වැඩි කළාට වැඩක් නැහැ. ඒ මුදල් අපේ නෙවෙයි. ඒවා අපි ණයට ගන්න දේවල්. තව තවත් මේ ණය ගුලේ හිර වෙන තත්වයක් තමයි එතනින් මතුවෙන්නේ. එතකොට අපි බලන්නට ඕනේ අපි ඩොලර් උපයන්නේ කොහොමද? ඩොලර් උපයන ඒ ඉපැයිම් මාර්ග වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන කාරණා තමයි අපි බලන්න ඕනේ. හැබැයි අපි දන්නවා දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 8න් 1ක කොටසක් බිලියන් 2.9ක සමස්ත ඩොලර් ප්‍රමාණයෙන් 8න් 1ක කොටසක්. ඒ කියන්නේ මිලියන් 300ක් විතර මුදලක් තමයි මේ අපිට මේ ආර්ථිකයට මේ වෙලාවේ ලැබෙන්නේ. එතකොට මේ 8න් 1ක කොටසක් ලැබෙනකොට දැන් මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙලා තියෙන ගිවිසුම් මොනවද? ඒවා තමයි දැන් අපේ මේ අස්පනා අපිට ක්‍රියාත්මක වෙන්නේ. විදුලි බිල අහස උසට ගියා, දවැන්ත විදියට දරා ගන්න බැරුව ගියා. රජයේ සේවකින්ගේ පඩිපතෙන් ගහන බදු ප්‍රමාණය, ජනතාවට ගහන බදු ප්‍රමාණය අහස උසට ගියා. හැබැයි අහස උසට ගියා විතරක් නෙවෙයි, අපේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන, මේ වෙනකොට ශ්‍රී ලංකා ටෙලිකොම් අපේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතනයක් හැටියට මේක කුණු කොල්ලට විකුණලා දාන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට ලංකා හොස්පිටල් ලාභ ලබන ආයතනයක් හැටියට කුණු කොල්ලට විකුණන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ නිසා අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහ මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ මුල් අවස්ථාවේම කිව්වා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න කලින් අපි කිව්වා. අපි IMF එකෙන් ණය ගන්නවට විරුද්ධ නැහැ. අපිත් මේක අපි මූලිකවම මේ ආගාදයට වැටෙන්න කලින් අපි මේ කතාව කියපු පක්ෂයක් අපි. හැබැයි අපි කිව්වේ IMF එක දාන හැම කොන්දේසියකටම කොන්දේ සීමාවක් නැතුව එකඟ වෙන්න එපා. ජනතාවගේ සුබ සාධනයට සහ මේ රටේ ස්වෛරීභාවයට මේ රටට හිතකර කොන්දේසි වලට පමණක් යටත් වෙන්න කියන එකයි අපි කිව්වේ. ඉතින් ඒ නිසායි අපි කියන්නේ තාම මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒ ඇති කරගත්ත ගිවිසුම් මොනවාද කියන එක තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. තවම අපි දන්නේ නැහැ. එතකොට IMF එකත් එක්ක ඇති කරගත්ත ගිවිසුම් වලින් තමයි දැන් අපි මේ දකින්නේ මේ බදු වැඩි කිරීම, විදුලි බිල් වැඩි කිරීම. දැන් හෙට අනිද්දාට අර මම කියපු විදිහට ලංකා හොස්පිටල් එක විකුණනන්න, ටෙලිකොම් විකුණන්න. මේවා තමයි අපි මේ දකින්නේ. අපි සමගි ජන බලවේගයේ හැටියට අපි කිව්වේ රටේ ලාභ ලබන ආයතන, ඩොලර් ඉපය හැකි ආදායන් ඉපදිය හැකි ආයතන මේවා අපේ රටේ ජාතික සම්පත්. ඒ නිසා කොන්දේසි විරහිතව IMF එකත් එක්ක ගණඳුණු කරලා අපේ රටේ වටිනා සම්පත් ඒ කොන්දේසි වලට යටත් වෙලා විකුණනවා නම් අපි පැහැදිලිවම අපි විරුද්ධයි. අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර් උපයන්න පුළුවන් ක්‍රමවේදයක්. එතකොටයි ජනාධිපතිතුමා පාස් වෙන්නේ. එතකොටයි මේ ආණ්ඩුව පාස් වෙන්නේ. නැතුව අර කිව්වා වගේ මේ IMF එකෙන් ඒ සමස්ත ණය මුදලෙන් 8න් 1ක් ලැබෙනකොට අර ගෙවල් වල මිනිස්සුන්ට රතිඤ්ඤපත්තු කරලා මේ ගම් වලට ගෙවල් වලට රටට බොරු චූන් එකක් දාලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේක සම්පූර්ණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ මේ ආණ්ඩුව ජනතාවට පෙන්වන්න හදන සිඟිති ආතල් එකක් කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. ඒක සිඟිති ආතල් එකක්. අර කියලා තියෙනවානේ හන්දි වලට ගිහිල්ලා සෙනඟ ගැවසෙන තැන් වලට ගිහිල්ලා රතිඤ්ඤපත්තු කරන්න එපා කියලා. ඒ එහෙම ගියොත් අනිවාර්යෙන් ගුටි කන්න වෙනවා කියන එකත් මේ ආණ්ඩුව දන්න නිසා තමයි ඒක කරේ. එතකොට ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. අපේ රටේ තියෙන ආර්ථික අර්බුදය අපි හරියට තේරුම් ගන්න ඕනේ. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. එයාලගේ සමීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට 2022 අපේ දළදේශීය නිෂ්පාදිතය ඍණ 7.2යි. ඍණ 7.2 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට 21කට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගය ආර්ථිකය 8.8කින් සංකෝචනය වෙලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය 8.8කින් සංකෝචනය වෙලා තියෙනවා. එතකොට කෘෂිකර්මයෙන් පමණ 4.6කින් සංකෝචනය වෙලා තියෙනවා. කර්මාන්තංශයෙන් 16කින් සංකෝචනය වෙලා තියෙනවා. සේවාංශයෙන් 2%කින් සංකෝචනය වෙලා තියෙනවා. ඉතින් මෙහෙම සංකෝචනය වෙන මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරද්දී අපි කොහොමද අපේ රටට අවශ්‍ය වෙන ඩොලර් ටික ගේන්නේ, ඩොලර් ටික උපයාගන්නේ කියන කාරණේ අපි අපේ මේ අවස්ථාවේදී අපි අවධානයට යොමු කරන්න ඕනේ. අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් නන්නත්තර වෙලා බොහෝ ව්‍යාපාර වැහිලා ඒ ව්‍යාපාරිකයන් කර්මාන්ත ආයතන හිමිකරුවන් අද අන්ත අසරණ වෙලා තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේ සේවකීන්ට වැටුප් ගෙවා ගන්න බැරුව, කර්මාන්ත පවත්වාගෙන යන්න බැරුව, අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මූලද්‍රව්‍ය ගන්න බැරි මට්ටමට ඇවිල්ලා. ඒ ආයතන අරගත්ත ණය ගෙවා ගන්න බැරුව, ලීසින් ගෙවා ගන්න බැරුව අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපේ රටේ නිෂ්පාදකයින් අද අන්ත අසරණ වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. මේ ආර්ථිකය සංකෝචනය කරනවා. බැංකු පොලිය ඉතා විශාලයි. ඒ විශාල නිසා ආයෝජකයින් බැංකු වලින් ණය ගන්නෙ නෑ. එතකොට අපේ රටේ ආයෝජන අවස්ථා පුළුල් වෙන්නේ නෑ. එතකොට ස්ථාවර තැන්පතු වල පොලිය අතිවිශාලයි. ඒ නිසා මිනිස්සුන්ට සල්ලි තියෙන මිනිස්සු ගිහිල්ලා ඒ සල්ලි ටික බැංකුවට දානවා. මේ ආර්ථිකය සංකෝචනය කරනවා. ඉතින් ආර්ථිකය සංකෝචනය කරන ආර්ථික වැඩපිළිවෙලක් තුල අපි කොහොමද ඩොලර් උපයන්නේ? අපි කොහොමද වැඩියෙන් විදේශ රටවල් වලට අපේ නිෂ්පාදන බාන්න අපි යවන්නේ? කොහොමද අපි මේ ලෝකයේත් එක්ක තරඟ කරන්න අවශ්‍ය වෙන විදිහට අපේ නිෂ්පාදන ආර්ථිකය දිරිගන්වන්නේ කියන ප්‍රශ්නේ අපිට මේ අවස්ථාවේදී තියෙනවා. මේකයි අපි මේ කියන්නේ IMF එකෙන් මේ මිලියන් 300ක් හම්බුණා කියලා ගමේ රතිඤ්ඤ පත්තු කරන්න කියලා සිංගිති ආතල් ගන්න ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට අපි කියන්නේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න මෙව්වා. මේවා කරුණා කරලා තෝරගන්න නියම මාර්ගය මොකද්ද කියන කතාව අපි මේ අවස්ථාවේදී අපි කියනවා. එතකොට ඒ ගැන ලුහුණින් කියන්න තියෙන එච්චරයි.